නෝටි නිසි කිව්වා මේ දවස්වල හැමෝම කතා වෙන මාතෘකාවක්. මේකෙල්ල හරි වුණත් වැරදි වුණත් ටැටූ ගාලා වටේකින් සමාජයට දුන්නේ හොඳ ආදර්ශයක් නෑ නෙවෙයි. මේ වෙනකොට ලීක් වුණු වීඩියෝ ගැන ලොකු දුකක් ඇති නැති බව කෝඩ් රෙකෝඩර් වලින් බලා ගන්න පුළුවන්. අනේ මේ සම්සෙත් මම දෙයනේ ඇත්තටම ඔය ෆෝන් එක හදන්න දීපු තැනින් ඔය මූසල අරගෙන ලීක් කරලා තියෙන්නේ. අනේ කොහොමද කියන්නේ ඕන් කම්ස් මොනාද ෆෝටෝ ගාලා මොනාද කරන්නේ. මේ වීඩියෝ කෝඩ් රෙකෝඩර් එළියට ආපු නිසා ඇය සිය දින අසාගෙන ඇතැයි නොයෙක් පුද්ගලයන් සමාජ මාධ්‍ය පුරාවටම පෙන්වන්න උත්සාහ කළා. ඒත් මේ කියන විදිහේ සිය දින අසා ගැනීමක් වෙලා නැහැ. සමාජ මාධ්‍ය පුරාවටම පැතිරෙන මරණ දැන්වීම ඇත්තක් නෙවෙයි. නෝටි නිසි වගේම මාතෘකාවක් විදිහට සමිතා මුදුන්කොටුව මහත්මිය ගොඩක් අය සලකනවා. ඒ පෞගේ දවසට සමිතා මුදුන්කොටුව මහත්මිය දුව කාවින්දයා අධිකාරියක ගජරාමිට ටැටෝ ගාලා සමාජ මාධ්‍ය පුරාවටම මුදාහැරලා අම්ම කෙනෙක් විදිහට සමාජයට දුන්නේ හොඳ ආදර්ශයක් නෙවෙයි නිසා. නෝටි නිසි තරුණිය සමග ජනප්‍රිය නිහතමානී ගායිකා සමිතා මුදුන්කොටුව නෑදෑ සම්බන්ධතාවයක් තිබෙන බවත් ළඟින්ම ඇසුරු කරන බවත් කියමින් මේ වීඩියෝ පට එලියට් ලීක් වීමත් සමග දැඩි කතාබහක් ඇති වුණා. සමිතා මුදුන්කොටුව මහත්මිය නෝටි නිසිට දුරකථන මැදුමක් ලබා දෙමින් ඇය සනසා ඇතැයි කියමින් සමාජ මාධ්‍ය පුරාවටම මේ දවස්වල මඩරැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසාම සමිතා මුදුන්කොටුව මහත්මියගේ චරිතයට බලපෑමක් මේ අසත්‍ය පුවත නිසා නිර්මාණය වෙලා තිබෙන බව ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ නොයෙක් පෝස්ට් හරහා බලා ගන්න පුළුවන් වුණා. මේ ඔබට පේන්නේ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ නෝටි නිසි නිසා කැරලක් සමිතර ඇති කරපු අසත්‍ය ප්‍රචාර කීපයක්. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන ගමන් නැවත මොහක් වුණු සමිතා මුදුන්කොටුව මහත්මිය පිළිබඳ වරදක් නැතිව නිර්මාණය වෙන මේ අසත්‍ය දුරකථන සංවාදය ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපගේ දුක් ගන්න අරල YouTube channel එක subscribe කරන්න. බෙල් ලකුණ ඉබුවත් එහෙම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන ගන්නත් පුළුවන්.